න් ඔබෙක්වන රත්්‍රී නව ඇතිය ප්‍රධාන ප්‍රති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වෙනු රගෙන ලිය මලින් මවදධහනය දවසේ ප්‍රධාන පැවතයේ සිරස් තල වෙත ජනාධිපතිවරණයකින් ජාතික ආණ්ඩුවකින් රට සංවර්ධනය කිරීමට එජා පෙස් වූදා නම්ඒයේ රාජපක්ෂ කවතුකාගාර නඩුවේ සාක්ෂිකවට අධිකරණයෙන් දැඩි අවවාද. ඉදුරි ශෂේත්‍රයට නව ප්‍රතිපත්තියක් ස්වභාවධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් රජනයක් නොවී යුතු අතර මනුෂ්‍යවර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මය ශක්තිය වර්ධනය කිරීම බව ජනාතිපති මෛත්‍රීපාල සිරිසනමැතුම අවධාරණය කරනවා. සිංගපපුරුවේදී ආරම්භ වූ එක්සත් ජාතිීන්ගේ, ආසියනු ශාන්තිකර කලාපය පරිසර අමාතතිවරුන්ගේ සහ පරිසර ආහිතන ප්‍රධානන්ගේ සමලූ ට සභාග වෙමින් ජනාධිපත්තුමා මේ අදහස් පල කලා. ජාතින්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමත්තිවරුගේ සහ පරිසර ආතන ප්‍රධහනින්ගේ සමළුව அது පெරවருவே சிங்கப்பூර්வே மரினா බේන්ස් ප්‍රදශන සහ සම්මේලන මධ්‍යස්සානේදී ආරம்ப වනාා. මෙவர මෙම සමුළුවේ තේමාව වූයේ පරිසර අියෝග සහ තිරසර පරිභෝජන හා නිෂ්පාදනය සදහ වන නිර්මාාත්මක විසனுුව්‍යන්නයි.ඉන්දිස් which the Global, මේ කාලවකවලුවයේ ලෝකයේ සියලු දෙනා තිරසර සබර්ධන ඉලක්ක ජයක නිම සඳහත් තමයි යොමුවෙලා තියෙන්නේ. පාරිසරික අභිියෝකයන්ට මුහුණ දෙමින්. මේිකමනයාමට තමයි ලොක සියලු දෙනා කටයුතු කරලා තියන්නේ. ම ශ්‍රීලංකා නාාදීපතිවරයා හැටියට පාරිසරික හා සාමාචියය තිරසරභාවේ සම්බන්ධයෙන් කතා කරන්නට ලැබීම වරපසාග කැටියට සලකනවා. ලෝකේම ආර්ථික සාමාචියය සහ පාරිසරික තිරසරභාවය පිළිබඳ සලකබල්න්නකොට. විශේෂන්ම ආසියානු කලාපය ලගික පරයාස පිළබඳ දැඩි පලපෑමකට ලක්වෙයි ඉන්නන්නේ ප්‍රෞ් කෘෂ කාර්මික ිෂ්ඨායකට හිමිකම් කියන ශ්‍රීලාංකිකැන් හැටියට මිසම්බන්ධයෙන් ඇති අත්දැකීම්. මුළල් ලෝකත් සමක බෙදහතා කැනීම ඉතා විශිෂ්ඨ දෙයක් ලෙස මම සලකනවා. සවභවධර්මයක් එක්ක කටයුතු කරන නිසා. අපේ මුතුන්මිත්තන් ආහාර සුරක්ෂිතතාවේ ආශිර්පාධයක් ලෙස සැලකුවා. අපි නෝතන ලෝකී නවීන ආහාර සුරක්ෂිතාව දෙෙ හැරිබැලුවොත්? රස ආහාර පරිභෝජන රටා ඩෛරමත් කරනවා. අද ලෝකය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවමානයන් සස්වා යන කාලයක් ඉවතලන ආහර ද්‍රව්‍ය කලබනා කරණය කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ පරිසරික සමමුලුපේදී යෝජණනාවලයක් ඉදිරිපත් කරන්න නියමිතයි. ජාපතිවරයක් පවත්පනතිෙන් ජාතික ආ්ඩුව අපේටුවමින් රුවට සංවාධනය කිරීම එක්ස ජාතික පක්ෂයේ අරමුණ බව කැබිට නොවන මාතය අජත්පි පෙර මහතා පවසනවා. මාධ්‍ය හම්බකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටයා. අපේ වර්තමාන රජ. පි රක් ඉස්ස හට හිල්ල ජතිිපතිවරණේ දක්වා ජාතික ආණ්ඩුවක් ගොඩනගලලා නැවතවරක් ආර්ථක ස්ථාවරය කල්ල ස්ථාවර රාජ්‍ය පාලනය ගෙනම සඳහා ජතිකාආ්ඩුව පිබඳ විශවාසතකන ජාති කාන්්ුව එක්ත් ජාතික පක්ෂයේ නායකත්වයතු ජාතිකකාන්ඩුව. ජාතිකකාආන්ඩුවට අපේේ ප්‍රතිපත්ති සමගකග වන ඊළඟ මැතිවරණවලද අපිත් එෙක් එකට තරඟකට ජනතිපතිවරණේ අපේ අපේක්ෂකට දෝකරන ඒ කණඩායම කල්තියලම එක කරගන්න ඇ ල. ල් සඳහන හදනවා එක්ත් ජාර්ග පක්ෂ අමතරව තවත්ක්ෂය සමීති සහ වෙනත් සිෙවිල් සංවිධාන අි එකතු කරගන්න. නමුත් ඉදිරිපත්ව වන අපේක්ෂකයක් එක්සත් ජාතික පක්ෂ සාමාජක. ඇමරිකාවේ යුද කඳවුරක් මෙරට පිටුවන බවට පලවන වාර්තා මුළු මනින්ම අසත්‍ය බව අමාත්‍ය ලක්ෂමන් කිරල්ල මහතා පවසනවා. පර්මේතු මන්ත්‍රී ඩක්ගලස් දෙවනන්ද මහතා යමුකළ ප්‍රශ්යකට පිළිතුරු තිමින් අමාතතිවරයා අද පාර්මේන්ටතුයේදී මේ බව ප්‍රකාශ් කලා. මරි න් රජ පැදිලිව ෙව හම ච්වක ීම. නගිරිී ල් පලාතේ මල්තරි බේසකක්. රම්ම කරන්න කිසිම ෝමනක්ටය කියලා එමරිකන් රජ සාකට්්‍යව වලදීකරුග ැත්තුවට දන්නනට තිේෙන ඒවාගේ එමරිකන් තානාපති කාරයයාලය සම්බදධ ප්‍රකාශයටකු දිකුත් කරු.ඉ ගරු අග්‍රමත්තුමාේ අපි මේකන්න දැන් ප්‍රකාශයක් කල්ලා තියෙනවා ඕන මේක පස්ස අරගම් පොරෙන් ආණ්ඩුවක් කරගෙන මිනිසු බයිනකොට දැන් ඇදගන්නවා එමරිකාවටදීලා තියෙනවා කඳවරක් ඔොඩින් ආණඩුවගත්යන. තාවරුව නවෙයි උරටි දේශපාල අර්බුද්‍යාපාතින බව විපක්ෂය ප්‍රකාශ කරන්නේ නම්. එහිදී හොඳම විසඳව ජනාධපතිවන්නේකටියයම් බව පාර්ලිමිතුමන්්‍රයේ මොජප රහමන් මහතා ප්‍රකාශ කනවා. පලාා සභාචාන්දවීම සීම කල්්‍යයාම පිළිබඳ පාලිමීතුවේ අද පැවති කල්තැබිම විවාදට එක් පිමින් එ හතා මේ බව කියා සිටියා. මැතේම්තුරුන් කීපදනෙකුම මෙහිදී අදහස්ථෙක්වා. කෙසිුද ගණපූර්ණය නොමැතිකමින් පාලිමින්තුව කල්තබීමටයි මූලාසෙන්ටසිදනේ. මැතිවරණ නොපැත්වීම රටක දේශපාලන සෞඛ්‍යයට ඉතාමන්න බරපතල අහිතකර ප්‍රතිඵල ලබාදීම බැලක්විය නොහැකර. පර්ලිමින්න්තු නෝජනය කරන සියලම දේශපාන පක්ට. කඩිනමින් පලත් සබා මැතිරණය පැවත්තිම සදා එකඟතාවේ ප්‍රකාශකර ඇති බැවින්ද. ඉකුත්වසර නොඇම්බරේදී සමානු පාතික ක්‍රමයාටතේ පලාත් සබා මැතුරු පැවත්වීමම සඳහා. ட் ண்டසි අනුමති ලබාද ති හෙයින්ද, පළচබ මැතුර පැතිම සඳ කටතු කරන්නේ, මෙම සභාව දැඩිව අවධාරණ කරසිට. ඒකා බද්ධ විපක්ෂය කියන විදිට මෙරටේ දේශපාල අරබදයක් තියෙනවා අනම් තියන් ඕන පලස් සබා චන්දනෙයි තියන්න්න ඕන ජනාධීපති මැතිවරණය. මෛත්‍රපාල සිරිසේන ජනාධිපත්තුමා තර කරනවනම් එතුමාට පුළුවන්දන් ඕනම වෙලාවක ජනාධිපති මැතිවරණය කැඩවන්න. තමුන් නාආංසල කියන ය දේශපාලන අර්බුදය විසඳගන්න වාහම ජනාධීපති මැතිවරණයක් ඇැඳවන්. ජනාධිපති මැතිවරණයකු ගමන් කත්තිටට භූමිතල් ගාපු ගැරඩියෝ වගේ ඒට නලියනවා මෙහට නලියනවා. ඕ අපේක්ෂ හතරප පහක්කින්නවා ගාව ෝලගන්න. කිය ඒ හින්න ොකු ගැටලුවකට මූුණ දයිදලා තිෙන මැතිවරණ කල්දැමීමට හේතුව විදිහට කියන්නේ මැතිවරණ ක්‍රමය හරියට හදාගන්න බැරිවුණනා එනිසාත් තමයි කල්ලයන්න කියලා. එක සම්පූර්ණ බැරදි අසත්‍ය ප්‍රකාශය මේ අවුදධ ඔක්තතුම් බර්මාසයනොට සියලුම් පලස්ස විසිර යිවරයි. දැනට සභාවින්නේ දහට දෙනයි මහජනය යුතුවර. සභාව කල් තියනවා නැවත සභාව එවරවාරි පස්සෙන් දවල් එක්කට. ියේ රජපක්ෂ අනස්මරණන කෞතුරගාර ඉදිකිරීමේද, හරපියල් මිලියන තිස්තුන දශම නයෙක රජය මුදලක් සවද්ධ පරිහරණය කළ බව කියන සිද්ධ සහඳින්, ආරක්ෂක මත්‍යංශයේ හිටපුළලේ එකකම් ගෝට, අභේ රාජපක්ෂ මහතා ඇතුළු විදත්තිකරන් හදනකට එෙහි ඩුවේ සාක්ෂිකරුවකුට ස්තිර ත්‍රිපුද්ගල මහධකරණය අද තරයේ අවවාද කලා. පැමිල්ලේ ක්ෂිකරුවක වන බෝවිද්‍යාහ පතල්කාරංශය සමහපති අසේල ඉදවෙල මහතාටයි මෙසේ අවවාද කෙරුණේ. ඒ අඩුවේ පළමු විතිකරුවන ගෝටාබේ රාජපක්ෂ මහතාට අධිකරනය තුළදී අතරතදී ආචාර කිරීමේ සිද්ධයක් සම්බන්දධයෙන්. පසුගගේ විසි දෙවනදා නඩු කැඳවීමට පෙර සාක්ෂිකරු, ගෝටාබේ රාජපක්‍ෂ මහතා අසලට ගොස් අතරතදී සතුු සාිච්චයේදී සිටි බවට නියෝජ සොලිසිට ජෙන්ටරාල් දිලීප පිරිස් මහතා පැමණිලි කරති වෙනවා. ඩුවේ සාක්ෂිකරවන් තුන් දෙෙනෙකුට, විදේශකතවීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුත්කල ිනිසරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දුන්නා. නඩුව ලබන තිස් එක්මනදා යළි කැදවීමට නියමිතයි. ට නාධිපති මහිද රාජ පක්ෂ මහතා ඇතුළ පිරිසකට එරෙහිව, ලංකා ගමනාගම ම්ඩලය ගොුරතිබූ නඩුවට අදාලව, කොළම්ඹ වානනිශ මහදි කරණය ලබාදදුන් තිීන්දුවක් අභියෝගේයට ලක්කරමින් ගොුණු කල අභියාජන පෙත්සම, ශේෂ්ඨාධිකරනේදී අද විවාහගේ ගැනනාා. ජනාතිපතිවරණ ප්‍රචාරණ කටිතුවලට යොදාගත් ලංගම වස්්‍රත වෙනුවෙන්, රුපියල් මිියන එකසි හතලිස් දෙකට අආසන්න මුදලක් නැවත අයකර ගැනීම සඳහයි මෙම නඩුව පවර අඇත්තේ. එහි வித்திකරුවන්வன சுசில் பிரேமுஷயන්ந்த සහ அනுரு பிர්‍රදஷண யாப்பாயான பரிமீ மන්ற்றீவரருன் வித்திபார்ஷුව, இවත්කොடு ගොனு කළ சශோதித சோதனா பற்ற පිළිගனීමට வாணிஜ மහதிக்ரனே කළ நியோகே මෙම பேெசමன் அபயோகேட்டு அக்க்கரதிவனவா. நடுුව மார்த்துමச விசி யவனதா கැதවීමට දිன ලබා දුனா. හිට පෝ අගවිනිසුරු ආචාර්ය ශවිරානි මණඩාර්නායක මහත්මියගේ සමියා වන ජාතික ඉදිරිකිරීම බැංකුවේ හිටපු සභාපති ප්‍රධීප් කාරයවසම් මහතා නඩුවක වරදකරවීමෙන් පසු ඔහුට ගෙවීමට නියමෝ දඩ මුදල අද ගෙවාතැමුවා. ඒ කොළඹ ප්‍රාන මහෙස්ත්‍රාත් අධිකරණේදී. දී කාරිවසම් හතා ජාතික ඉතිරිකිරීමේ බැංකවී සහපතිවරයා ලෙස කටයුතු කරදදිී. එම බැංකුව මගින් දර්ෆිනෑන්් සමාගම කොටස් මිලදී ගැනීම තුළින්, රුපියල් කෝටි තිස් නමකට අධිකමුදලක් රජේයට පාඩු කළ බවට අල්ලස් කොමිසම නඩුවක්ගුණු කරතිබනාා. එම නඩුවෙන් ඔහු වර්දකරු කෙරුණේ පසුගගේ නොයම්බර සිහයමනදයි. එහිද නියමූ රුපියල් ලක්ෂ තුනක දඩමුතුලයි ඔහු අද ගවා තැමුවේ. ට පාලිේ මත්‍රික් හෙිය මුක් කල්ල මහතාටෙහිවල් அල්ලස් කොමිසම ගොුළ නඩුවක් ලබෙන මාර්තු අටවනදා විභාගයට ගැනීමට කොළඹ මහශ්‍රාත් අධිකරණය අදනියෝග කලා. රම්ம்பක්වෙල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසටිතු කළ සමයේ ඔහුගේ පෞද්ධලි ජංගමදුරකතනේ, රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසී අසූ හතරක මසක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිකද සස්ථාවේ මුදලින් ගෙවූ පවට චෝදනා එල්වේ තිබෙනවා. සංසාවේ හිටපු සභහපති ජයම්පති බණ්ඩාර හීන් කැද මහතාද මෙහි චෝතිතේක්. අද මෙම නඩුව කැඳවූ අවස්සාාවේ, රමුක්වෙල් මහතා අධිකරණය පෙනීසිටේ නැහැ ඒ පාලිමේන්තු කමිටු රැස්සීමකට සහභාගිවීම හේතුවෙන්. පපුවල් ්‍රශරිස් සමාංගම දුරකථන සංවාද මකාදමවිින් බණ්ඩාගාර බැදුම් කර නිකුත්කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමට අත්‍ය තොරොතුරු ලබාදීඇති බව කියන සිද්ධියේ සැකකරුවන් හතර දෙනාට නොතිසි නිකුත් කරුණා. ලබන සි අටවනදා අධිරණේ පෙනි සිදිනලසටයි කොළඹ මහිස්ත්‍රාත් අධිකරණය මෙසේ නොතිසනිකුත් කළේ එක්ස චාතින්ගේ සාමසාධ රජ කාරීවල් නිර්තව සිතේ ශ්‍රීලංකා යුදහමුදා සාමාජගෙන්ද දෙනකෝ බෝම ප්‍රහරෙන් මේ ගොස්තතිබනවා. තව ්‍ර ලාංකින් සැබලුතුන් දෙනකෝ තුවල්ලබයිති වයි යොදහමුදාව පවසන්නේ. මෙස ියගத்தைේ மாளி රජයේ සාමසාධකරராජකාරි වල නිருතවසිட்டி යුදහමුදා කපිதான்න්වரே කුසාහ தවත් යුදහමුදා සාමාජකෙක්. மாளி රஜජයේ ඩුවෙන් සා ප්‍රදේශේ முறைර සංචායක නිර්තවසිටියද ुரස්த පාලக்கකින් குருயா කරடு අධபரති போෝம்ப பிர්‍රහරයක් එல்லவே තිබෙනවා ශ්‍රීලකා සෙබலුන් ගමන්ගත් රතයට පිටු පසින් පැමිණ, තවත් සංගராமிකරதேකටது මෙම ප பிர්‍රහරேன் හානි සිதுඇති බව වාර්තා වල සඳහන්. ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ආරම්භ කල උදාගම්මාන වැනපිළිවල, කඩගපල් කිරීමට ඇතමන් ක්‍රා කරන පව අමාත්‍ය සාජිත් ප්‍රම දාසමහතා පවසනවා. කළුතර ඉංගිිය නිමලකම ප්‍රදේශ්යේ ඉදි කල ඉන්ද්‍රදාස හෙට්ියයාරච්චිම උදා ගම්මානය ජනතා හිතරිපත් කිරීම අවස්ථාවට එ පෙමින් අවතිවරයා මේ බව කියා සිිය. නිවාස විසි හතකින් සමන්විත මෙම උදාගම්මානය ඉදිකිරීම සහරපයා ලක්ෂ තුන්සිේ දදාසයක් වැෑ කරතිබෙනවා. සියලු පහසුගම් සහිතව මෙය ඉදි කරතිබෙනවා. මේ ජනතා අයිතියට පත් කල එකසය පනස් අටවන ආතර්ුෂ ගම්මානයයි. හිටපුවා අමාත්‍ය ඉන්ද්‍රදාස හට්ිය අරච්චිමතා ඇතු පිසක්ම අවස්ථාවට සහභාග වනා. සම්පූර්ණෙන්ම ඉඩන් නොමැති මේ පවුල්වලට අද දවසේ ලබා දෙන ඉඩ මේ වටිනා හලි දීලතියෙන්නේ! ලක්ස දොලහක් පටිනා ඉඩන්. අපේ අමාත්‍යංශයේ අරමුදල් වලින් කෝටිගණන් වැෑ කරල්ල ගෙවල් හදල ඒගෙවල්තික තමන්ගේ පවුලේ සාමාජිකෙන්ටොල්ියාගත්ත ඇත්තොන්ට අද ඔහුලන්නදෑ රටේ සල්ලික රටේ මනුස්වෙන්න්ට ලබාදේලකොට. අපේ මාතෘභූමියේ පොි මනුස්්‍යයාට සැමට සෙර නෝදා කරන්නට අපි ලෑස්තිී කියනක මේ අවස්ථාවේ ප්‍රකාශ කර. විදුරරිශේතය සම්බන්ධයෙන් ඉදිරියේදී නව ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අමාත රව කරුණාණයක මහතා පවසනවා. විදුරි බල බලෂක්තියේ සහ ව්‍යාපාර සංහධන අමාත්‍යශයේ පැවති සාක්ඡාවකටෙක්මින් අමා්‍යවරයාාව මේ බව කියාසිටයා කුඩා සූරය බල කර්මාන්තකරුවන්ගේ හා සැපයුම්කරුවන්ගේ සංගමේ සහ සනනිත්‍ය බලශක්තිය අධකාරය සමග සාකච්ඡාවක් අමත්‍ය රවී කරුණනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා. ඩම් අත්පත් කර ගැනීම සූය බල විදුලියේ රඳවා තබා ගැනීම, විදුල උත්පාධන ව්‍යපෘති ආරමකිරීමේදී අනුමතිය ලබා ගැනීම හා නය පහසුකම් ලබාගැනීම ආද, කුඩා සූරය බල කර්මාන්තකරුවන් සහ සැපම්කරුවන් හුණ දෙන ගැටුළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණ. අපට අවශ්‍ය වන්නේ පුළුවන් තරම් අප රටේමතිය සම්පත පවච්චි කිරීම අවුදු තුරක්. කිසිම ජනනයක් කිරීමේ වැඩපිල්ලක් ඇතිවෙල නැහැ. වහළු අල්ලුල සෝල එකතු කිරීම විතර තිබෙන්නේ කියලාගුණු ප්‍රකාශ කර අපි ඒ සම්බන්ධෙනුත් පුළුවන් රං ඒ ප්‍රශ් විසිඳල අලුත් ප්‍රතිපත්තියක් ආණ්ඩුවට මාර්තුමාස පලිද වෙනකට ඉදිරිපත් කරන බලාපොත්වයන් සිටිනවා. ලත් තිතරනය පවත්වන් ලෙ ල්ලමින් අධිකරණයට යමට සූදනම් බව පාලිමේතු මත්‍රී ණනක හේරත් හතා පවසනවා. ශු ලංකා පොල්ජන තරණ පෙරමුණ සංගධන කළ මාධ්‍ය හමෝකට පිමින් එම් හතා මේ බව කටිය. පාලමේතු මන්ත්‍රී ීව චානක හතාද මෙහිදී අදහස් පල කලා. එ අපි ලබන සතිය වෙද්දි පලාාත් සබ මැතිවරණය පවත්වීම සඳහා අපි අධරිකරණයට යනවා අපි හිතනවා. අධිකරණයෙන් ස්වාධින තීන්දු අද්දිීල මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සාාපිත කිරීම සඳහ කටයුතු කරයි කියලා. අන්ද්‍රකුමාර දිසානායක මැත්තුමා අද විශේෂෙන් මෙඇතුමගේ චෝදනාව තමයි මේ පලාස්සබා මැතිවරණය කල්ඩාන්න හේතුව මාස පහකට කලින් තිබ සීමනිර්ණයට විරුද්ධෙව චන්දලබාත් නොදීම පිළිබඳ. ඒ නිසා තමයි මැතිවරණ කල්ලියන්නකින් හැබැයි අන්ද්‍රකුමාර දිසානායක මැත්තුම ඇතුළු නත මක්ති පෙරමට මතක් කරන්න කැමතියි. මේ පලාස්බවා මැතිවරනේ තියෙන්නද බෞරුදු දේකට කලින්. හැබැයි එත්තුමල්ලා එදාක්ත් ජාතික පක්ෂ එකකතු ච්චයි දතවයි මේ මැතිවරන්නේ නැතිවුණේ. අදේ එඇතුමල් ඒකට විරුද්ධව චන්ද වන්න්නම්, අද පලාස්සබ මැතිවරනති වෞරදුද දෙදක් වනවා. ඇ එක්දාස් දෙසී හට දෙනකට එකර පොහුණ ලැිය හැකි, ශ්‍රලංකා කොරයා ජාතික බෘතියපුුණු මධ්‍යස්ථානය ඇදිකරම් මේ දෙනවල්ල සාර්ථකව සිද වලවා. කොරයා ක්සිම් බැක්කුවවේ නෑ අධාර ව්‍යපෘතියක් ලෙස ඔරුගඩවත්ත ප්‍රදේශයේ මේ ඉදි කරනවා. මේ සඳහා වැෑකිරන මුදල ඇමරිකාා ඩොලර් මලියන එකොහයි දශම පහක්. කොරයා ආර්ථි හා තාක්ෂණික විශේචන්ත්‍ර දැනුව භාවිත කරමින් විසයක් වන සියවස සඳහාවශ්‍ය වන නිපන තාක්ෂණවේදීන් බිහිකිරීම ව්‍යපෘති අරමුණයි. පූර්ණ කාලීනව පන්සී හතලිස් දෙනකුට හා, අර්ධ කාලීනව හත්සය විසි දෙෙනකුට මෙහි පුහුණුව ලැබීම අවස්ථාව හිමි වනවා. මොඩ රත තාක්ෂණය ශ්‍රීත කරන හාවායු සමීකරණ තාක්‍ෂණය ඇතුළු ශේෂත්‍රක කකිහිපේට අදාළ පාට මාලා මෙහි පවැත්වෙනවා. එමෙන්ම කොියයා ඉංග්‍රීසි ආදී භාෂා පිළිබඳ ැනුම ලබාදීමද මෙහිදි සිදුකරනවා. ව්‍යපෘතිය එදිකිරීමම් නියෝ චමාතතිල්, කරුණවාරත්න පරණ විතන මහතා නිරක්ෂණය කළා. සියලු පාටමාලා සඳහා වශ්‍ර තාක්ෂණික වැඩබින්ම් පුස්ථ කාලල් ැට්‍රීම් ශාලා, රිනක විද්‍යාකාර මෙම නවතෙන් පහසුකම්ද, මෙම අධ්‍යස්සානයේදී සැලසෙනවා. ශ්‍රීලංකා ෘතිය පූනු අධිකාරය? මේ වැනිට සූජනාන මින් සිටින. එරටේ බිහිවන විශාලතම කාර්මික තාක්ෂණයතන ෘතියපුුණු මධ්‍යස්ථානය ජනතා අයිතයයට පවර. මේ ගොන්න ගිල්ල මාර්තු තිස්සෙක් වෙන දාටි බලාපොරොත්තුවයෙනවා වැඩනිිම කරලේ වෙල්ලා පලවෙනි ශිෂ කණ්ඩායම මදෝගඩ. ය අපි නම් කරන්නේ ශී ලංකා කොරියානු තාක්ෂණ අභ්‍යසායතන හැටියට ්‍රීලංකා ෘතතියපුුණු අධිකාරයට තිබෙන විශාලත. තාක්ෂනා අතන බවටත් මෙය පත් වෙනම්. අලුත් පාටමාලා අලුත් වැඩසංස්කෘතියක් අලුත් ඉගෙනුම් සංස්කෘතියක් ඇතුළේ පමහි තැන්න මේක පෘතිය පහුණු ෂේත්‍රයේ. විප්ලවී හැරවමක් ගැනෙන ව්‍යාසායතන බවට පත්වෙනවාට කිසිම් සැකයක් නෑ. මද්‍රවය නිවාරණ සතියේ පස්ස වන දිනය අදටයේදී තිබුණා. ජනවාධී භාවිතරින් පසල් හ ඉන් පිට මද්‍රව නිවාර්ණ පණිවිඩ ප්‍රචිතකිරීම සඳහයි අද දිනයවෙන් කර තිබුණේ. ඊට සමගමියෝ පාසල් වල සං විධහන කරනු වැඩස්ටාන සඳහා මාධ්‍යවදීනු රැක් එක්ව සිටිය.. මද්‍රව්‍ය නිවාරණය සම්න්ධයෙන් මධ්‍යව දින් දනවත්කිරීම මෙන්ම මධ්‍යහහා මද්‍රව නිවාරණ පිවිඩට රවැගෙනයම පිබලව බෝ පාසල් වරද අදසාකචා කරනා. නති ම්‍ර පාල ත්තුමගේ සකල්පකට අනුව මද්‍ර ෙන්ඩිවාර්න නධතිපතිකාරසාධන බල කයි මේ සන්නධාන කරන්නේ. මෙතර මත එරහිව පාසිලචවයක් පටසිතානේ අවසධදිනය වූ අද කහමග ජතති විද්‍යාලේ ස ධානක මධ දිහ වෙනුවෙන් දනුව කිරීම ටසනක් සහපනක් සනධන කරති වුණ. ඉට මධ්‍යවිදදි රසක්ද ොසිට. පසේ දරුවන් වෙ ආශිවාද පාථතා කිරීමේ ආගමක වටසනක් සනධන කරති වුණේ මිට සමගමී වයි. ඇතිහාසක ාතලේ ල්ගහගුඩි රජමහා විහාරේ ඉපැර ප්‍රතිමා රැසක් නිදන් හරුන් විනාශකරතිබෙනවා. තල්ගාහට රජම ්‍යස්ථන ර තු ල පිට ප්‍රම ේක ද හරු රශකතිෙන්නේ දේ සම්බන්ධය සකරන් දෙක අතර ොට ීම ත් පොලිසි ටයතු කර. ඒ රිම අමානුසික විදිියකට විනාශකරල තියෙනවා නැවත ප්‍රතිශංස්කරගණය කරගන්න අමාරු විදිහයට ඒ ප්‍රතිමාවන් ක්‍රිස්තුකූරු පලවෙනි සතුවර්ශය ප්‍රතිමාවන් පසුව හයවෙනි හත්තනි සතුවර්ස වලදි විතර ප්‍රතිශංස්රණය පළිම ප්‍රතිමාවන් බවලට පුරාවිද්‍යාපුණ සාර්ස්තුමා සඳහන් කළ විශේෂෙන් අපි බලාපොරොත්වයන්නේ මේ වගේ පරාධකරුවන් ඒ නීතිය රැහනට හසුවාගෙන ඒ අයට අවශ්‍ය දඩුවම් ලබාදීම. සේනා දලබවා අමර්ධනය කිරීම සහ හානිවූ වගාවන්ට වන්දි ලබාදීම සම්හඳයෙන් සතිපතා අගතිවරයා දැනුවත්රන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙශ්‍රපාතිය තිබෙනවාා. ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නවෙදෙන මධ්‍යස්සානයේ පැවැති වැඩසට හනකට අමාත්‍ය පියහැරිසන් මහතා එක් වනා. වගා හනි වූ කොවින් සඳහා වන්ති ලබාදීම කඩිනම් කරන ලෙසට අමාත්‍යවරයා එහිද නිලධාරේට දැනම්තුරන්නා சனா தலபுவா மார்தனே கிரீு சඳகா அவஷ பீவர கனීමட்டு கடினமின் முதல் வெண் கணலிசு, அகிராமாத்திவரையா முதல் அமாத்திான்ஷேட்டு உப்பதி ஸ்லபாதிிய திபவது அமாத்திவரையா மகிதி கியாசிட்டியா. கோவீட்டு வந்திலபாதிீமே பிரகத்தியபிிமந்தது சதிப்பத்தால் லிக்கித்தவ தனுුවக்கணலிசது அக்ராமாத்திவரையா உப்பதே ஸ்லபாதுூன்பவை அமாத்திவரையா வடுதுரிட்டத் கியாசிட்டியே. රු අගලාමා අතතුමා මේ සම්බන්ධෙන් දැඩි උනන්දුවගෙන්ව සතිපතා එතුමට අපිට වාර්තා කරන්න සිද්ධ වෙලා තින ඒවගේම මේ බලකායට සේලුම රාජ්‍ය ආයතනවල වගේ පෞද්ගලිකාන්සේ මේ සඳහා අත්්‍යහෙත් ඔොයාගත්තුවාය මේ සියලු දෙනාම සම්බන්ධ වෙලා කරන කතිකාවකති මංහිතන්නේ කාය භාරය අපි තාමත් පහසුවෙන් කරන්න පුළුවන් ේ කියලා ිශවාක හ චේ සියලු දෙන වන්දිගවන්නට පිලාලස්සේ දැනටමත්ඒ එක ැිට ප්ඩලේ අශ ද ප්‍රපද බදන්න සූදන කර. த்தரு அහலியகட நாகந்தல டிப்பட்டுவாவ பிரதேஷே வகாவக்கேந்து சேனா தலபவாகமவே තිபனවා முகுனுவன்ன காங்கூன் கொட்டுக்கல ஆதி போக ரசகட்ட தலபவாகின் ஹாணிසිதுவேத்திபனවා அහலியகොட யக்குதாகட பிர්‍රதேஷே படிரிங்கு வகாவகிந்து சேனா தலம்பவா பிிபது வார்தாபுனாமே வகாவ வினாஷகராண்டு தமா இ கட்டுட்டு கேறேன்න්නේ. ஏவුවෙන් கோய் மහத்துருங்கே ජீවිக்கா ரக்கගனிம் සந்த ஜජ ஞம் දායකයක් ලබியතු කියන அதாத மகத்தயணோ. ඒ තුරෙන කනවා ටසේ අපි දන්න බොක්කුද කන්න කියලා කඩටල්ෝට කියලා එකක බේතෑ තිල්ුවක් ගැව්වා එකකටත් හරිජයන මේක විනාසකො අට දීවත්තන කරමයක් නැ මට මොවාරි කරමයක් උතරින් හරි හදාගන්න මටඉ ියසම හොල දෙන්න. බෑන්ටපෑන් වේලටි වැරසට හනේ අවසන් කණඩායම් දහය තේරීමමි රංග අද පැවැත්වෙනවා අH. මැදරියේ පැත්තන මෙම තරන්ගේ පිළිබඳද අලුත්මතුරතුරගෙනෙන්නේ අසංග කරුණනාරත්න. අසංග? ස්වදින රපහහින සේවේ Hඩ ැදිරියයේ හැි මේ රැඳී සිරින්නේ විශෂෙන්ම බෑන්ද බෑන් ්‍රියලිටි උුසුම් තරංගාවලිය වෙනුවෙන් සියල් සැදී පැහැදි සිටින්නේ. විශේෂම පාසල් ගණනාවක් කතුරින් ලංකාව පුර විසිරු පැතිරනු බ්‍රාස් බෑන් කණඩායම් වලට ජීවගුණන ලලාාදන වැඩසටහනේ අද අපි විශේෂ කඩයිමකටවිල්ලා. මේ කණ්ඩායම් විසි හතරඇතුරින් ක්ඩායම් දහයක් සුසකම් ලබනවා ඊ ලංඟ වටය වෙන්වන්න. එමනම්. මේ බැන් බැන් ියලට උුම් තරඟාලි නරවන්න ාධනා කරනවා යින්TV ඉරිද රෑ හතට බලන්න අපි සමුගන්නවා එම නම් අලුත්ම තොරතුරු සමඟ අයිදවස හමුණන බලාපොරොත්වෙන් ම Hඩ මැත ට අසංග කරුණාරත්තිය සංග ැන්ඩා සංක ශලකකානෑම ස් ්‍රියයා අතර පැත්වෙන පළමු ටස් ්‍රිකට රගේ දෙවනදිනය නිවාාවන මට තරග වැඩිවාසය අත්ක ගැන ්‍රලයාව සත් සිරන. ලකාකන්ඩෑයම පලමිීමට සියලු දෙනා දැවි, ලකුණු එක හතෙස් හතරක් රැස්කරගත්වා. ඔස්ට්‍රලියයක් ෙඩකින් පලමිනිම වෙනුවෙන් සියලු දෙනා දැවි, ලකුණු තුන්සේ විසි තුනක් ලබාගැනීමට සමත් වනාා. අද දිනේ දෙවන ඉරිම ආරම්භරශි ලංකාව. දින නිමාවනට එකඩුලක් දැවී ලකුණුදදා හතක් රැස්කරගෙන සිරනවා. මේ අනුව ඔස්ට්‍රලියයා පලමිනිීමට වඩා ශි ලංකාව, තවත් ලකුණු එකසි හැට දෙකක් පිටු පසිනුවී සිටින්නේ. ම ්‍රී ෘති වසන් වනවා ඔබට ස්වදායි රාත්‍රයක් www.ipnnews.telk.